ආය බෝවන් අද දිනේදී රෙකෝඩින් ඩොට්.lk YouTube නාලිකාවෙතින් අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ තරමක් අසුබ දෙයක්. මොකද්ද මේ අසුබ දෙය? ගමනට බාධා කරන අසුබ පෙර නිමිති. ඉතින් ඔබ ගමනක් යන්නට බලාගෙන ඉන්නවා නම්, වැදගත් වූ ගමනක යෙදෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඔබට දකින්නට එහෙම නැත්නම් ඔබට හැඟෙන්නට යන අසුබ පෙර නිමිති ගැන තමයි අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ජන විශ්වාසයන් පිළිබඳ සලකා බලද්දී මේ පෙර නිමිති කියන කාරණය මේ ජන විශ්වාසයත් එක්ක තදින් බැඳිලා තියෙන දෙයක්. එතකොට විශේෂයෙන්ම මේක මිත්‍යා විශ්වාසයක් විදිහට අපිට බැහැර කරන්නට පුළුවන්ද කියන කාරණේ ගැටලුවක් තියෙනවා. මොකද මේකට එක ප්‍රධාන හේතුවක් තමයි අපේ බෞද්ධ ආගමික මුහුණුවර. ඉතින් මොකද්ද මේ මම කියන්නට යන්නේ? මම මේ කතා කරන්නට යන්නේ සතර පෙර නිමිති. ඉතින් සතර පෙර නිමිති සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපිට සතර පෙර නිමිති අසත්‍යයි, ඒ බැහැර කර යුතුයි, මිත්‍යා දෙයක් කියලා අපි බැහැර කරන්නේ නැහැනේ. මේකත් ඇවිල්ලා ඔය පෙර නිමිති, එහෙම නැත්නම් මේ විදිහට දැකපු ගමනකට කලින් දැකපු දෙයක් විදිහට තමයි අපි පෙර නිමිති හඳුනාගන්නේ මේ සතර පෙර නිමිති. ඉතින් ඒ නිසා අපිට මේක බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි කියන එක තමයි ඔන්න ඔබට වැඩසටහනේ පළමුවෙන්ම අවධාරණය කරන්නට යන්නේ. මොකද මේ වැඩසටහන අවසානයේදී බලන්නට ආරාධනය කරමි. ඉතින් මේකෙදි කවුද දකින්නේ? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් තමයි දකින්නේ. ඉතින් ඔබ විශ්වාස කරත් අවිශ්වාස කරත් ඔබගේ ඉෂ්ට දේවතාව කියලා කෙනෙක් ඔබගේ ඒ ඔබව ආරක්ෂා කරන්නට, ඔබගේ රැකවරණයට, ඔබගේ ඒ සිකියුරිටි කාඩයට බැඳිලා තියෙනවා. ඔබගේ ආරක්ෂණ කාර්යයට බැඳිලා තියෙනවා. එතකොට ඔබ යන ගමනකදී විපතක්, කරදරයක් වෙන්න තියෙනවා නම් මේ ඉෂ්ට දේවතාව, එහෙම නැත්නම් මේ ආරක්ෂකයා ඔබව ආරක්ෂා කරනවා. ඉතින් ඉෂ්ට දේවතාව ගැන ගැටලුවක් තියෙනවා. ඔබගේ නවාංශයෙන් තමයි මේ පරීක්ෂා කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඔබට පුළුවන් පහත දුරකථන අංකය ඔස්සේ මාව සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් ඔබට විස්තර දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා ඉෂ්ට දේවතාවන් වහන්සේ ගැන. එතකොට විශේෂයෙන්ම අපි ගමනක් යනකොට පය පැටලීම, එහෙම නැත්නම් ළඟ සිටින කෙනෙකු කිවිසුම් පිටකිරීම ගමන ආරම්භ කරන්න යනකොටම, එහෙම නැත්නම් හුණෙකු හැඬීම, ඒත් එක්කම බල්ලෙකු කන් ගැසීම, මේ වගේ දේවල්, ඒත් එක්කම අඳෝනා ශබ්දයක් ඇසීම ගමනේ යන්න යනකොටම, ඒත් එක්කම අවකැපෙන වචන අපිට ශ්‍රවණය වීමකට ලක්වීම, මේ වගේ අනියම් ඉරියව්වක් අපිට ඉඟි බිඟි පානවා නම් අපි යන්න යන ගමනට, මේක ඔබ වෙන්න තියෙන විපතට බාධා කිරීමක් විදිහට තමයි සැලකෙන්නේ. මොකද ඉෂ්ට දේවතාව ගැන මම කියුවානේ, ඉෂ්ට දේවතාව ඔබව ආරක්ෂා කරන්න තමයි ඒ විදිහ ඉඟි බිඟි පාලි වෙලා ඔබව ආරක්ෂා කරන්න, ඒ මොහොතේදී ඔබව යවන්නේ නැතුව තියාගන්න තමයි මේ විදිහට ඔබට කටයුතු කරන්නේ කියන කාරණේ ඔන්න සිහිපත් කරන්නට ඕනි. ගමනක් පිටත් වෙන්නට යනකොට අනියම් බාධාවක් වුණා නම්, විශේෂයෙන්ම තත්කාල ලග්නේ, හෝරාව, පක්ෂයාගේ තත්ත්වය, අයහපත්කම කියන දේවල් අතිශය වේදනාකාරී හෝ මරණය සඳහා හේතු වෙන තරමේ කාරණා බවට පත් වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට නැත්තම්, එහෙම නැත්තම් ඔබ නිසා තවත් කෙනෙකුට මරණයක් ඇති වෙන කරුණු කාරණා ගොනු වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමු කිරීම, අපි ගමනක් යනකොට ඒ ගැන සිතා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. මීළඟට අපි බලන්නට යන්නේ මේ අසුභ පෙරනිමිති මොනවාද, මොන වගේ දේවල්ද අපිට අසුභ පෙරනිමිති විදිහට ගන්නට පුළුවන් කියන කාරණේ. අපි පෙරමගට යනකොට, අපි යම්කිසි කාර්යයකට යනකොට මොන විදිය දේවල් නිසා අපි මේවා අසුභ විදිහට සලකනවාද කියන කාරණේ අපි ඊළඟට බලන්නට යන්නේ. උන්මන්තකයන් විශේෂයෙන්ම අපි සලකනවා මේ විදිහ අසුභ පෙරනිමිත්තක් විදිහට. ඒත් එක්කම හිස්පදුන් රැගත් අය, කියන්නේ හිස්විච්ච භාජන අරගෙන එන පුද්ගලයන්, සත්ත මෙවුන්දම්, සත්වයන් මෙවුන්දම් සේවනයේ යෙදෙන අවස්ථාවන් දැකීම, ඒත් එක්කම අසුභ දර්ශනයක් අපිට දකින්න ලැබෙනවා නම් මේකත් අපි අසුභ දෙයක් විදිහට තමයි ඔන්න සැලකන්නේ. අන්ධයන් දකිනවනම්, බිහිරන් දකිනවනම්, සතුරන්, ඔබට සතුරුකම් කරන සතුරන් දකිනවනම් එයත් අසුභ දර්ශනයක්. අංගවිකල වූ අය, ඒත් සමගම අවියායුධ රැගෙන එන පුද්ගලයන්, මේත් අසුභ දර්ශනයක්. බේබද්දන්, ගොළුවන්, මේ අයත් අසුභ දර්ශනයන් විදිහට තමයි සලකන්නේ. මේ විදිහට මේ අසුභතාවය මගහරින්නට අවශ්‍යයි මොකද කරන්නේ? ජ්‍යොතිෂ්‍ය විශේෂඥයන් හම්බ වෙලා නැකත් පිළියෙල කරලා තමන්ගේ සුභ කටයුතු සිද්ධ කරගන්නවා. ඉතින් ඒ සඳහා සුභ වේලාවක් හදාගෙන ගමනක් යන්නේ, සුභ නැකතක් හදාගෙන ගමනක් යන්නේ,
ඒ කටයුතු සුභ විදිහට කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ විදිය අසුභතාවයන් දෙන කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් ඒ අසුභතාවයන් දැන කියාගෙන මේ අසුභතාවයෙන් මේ පුද්ගලයාට වෙන්න තියෙන විපත වෙන්නේ මේකයි කියන කාරණේ පැහැදිලිව දැන කියාගෙන තමයි මේ සුභ වේලාවක් හදාගන්නේ. එහෙම නැතුව අපිට මොකටද මේ ගමනක් යන්න සුභ වේලාවක් කියලා ඔබ අහනවනේ. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුම අද ඔබ recording.lk YouTube නාලිකාව බලපු නිසා දැන කියාගත්තා කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒ සමගම විශේෂයෙන්ම මේ ඔබගේ ඒ අසුභතාවයන් ගැන අපි කතා කරේ මේ අසුභ දෙයක් ඔබට කියන්නටවත් එහෙම නැත්නම් මේ අසුභකාරී සිතුවිල්ලක් ඇති කරන්නටවත් නෙමෙයි. මේ අසුභ දේවල් ටික ඔබ දැනගත්තට පස්සේ ඔබ දන්නවා සුභ විදිහට වැඩේ කරගන්නේ කොහොමද කියන කාරණේ ඔබ දන්නවා. ඉතින් ඒ දැන කියා ගැනීම ඔබගේ දැනුම වැඩි වර්ධනය කරන්නත් ඔබගේ අවබෝධය වැඩි දියුණු කරලා මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපිට දුරකථනයට කතා කර කර අහනවන විවිධාකාර ප්‍රශ්න. ඉතින් ඒ සියලු ප්‍රශ්න වලට මේ අසුභ පෙරනිමිති කියන මාතෘකාව ඔස්සේ විසඳුමක් ලැබෙන්නට එහෙම නැත්නම් උත්තරයක් ලැබෙන්නට ඇතයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඔබට ආරාධනය කරනවා ඔබගෙන් කවුරු හරි මේ සම්බන්ධයෙන් අහනවා නම් එහෙම නැත්නම් මේ පෙරනිමිති ඒවා අපි විශ්වාස කරන්න බෑ ඒවා අපිට කොහොමද පිළිගන්නේ කියන තර්කාදී අහන අවස්ථාවන් ඔබට අනන්තවත් හම්බෙනවා. ඉතින් ඔබට මේ තියෙන වීඩියෝව එහෙම නැත්නම් මේ වීඩියෝව ඔවුන්ට ෂෙයා කරලා ඔවුන්ට යවලා ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන්. මොකද අපි මේක පටන් ගන්නෙම කොතනින්ද? සතර පෙර නිමිති වලින්. එතකොට ඒක එතනින්ම බැහැර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පෙරලාම අහලා මේ වීඩියෝ ෂෙයා කරලා ඔබට කතා බහ කරන්නට එහෙම නැත්නම් ඒ අදහස් ගලපා ගන්නට මේ අසුභ පෙර නිමිති වල තියෙන බලපෑම සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඕන දැන් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් විශේෂයෙන්ම YouTube නාලිකාවල නැති මාතෘකාවක් අපි අද කතා බහ කරේ. මේ ඉතාමත්ම කතා බහ නොකරන මට්ටමේ මාතෘකාවක්. ඉතින් ඒ නිසා අසුභ පෙර නිමිති සම්බන්ධයෙන් අද කතා බහ කරපු මේ වීඩියෝ වැදගත් නම් ඔබගේ අදහසත් අපිට යොමු කරන්නට පුළුවන් කමෙන්ට් එකක් විදිහට. ඒත් එක්කම තව කෙනෙක්ට බලන්නට ඔබට යවන්නට ෂෙයා කරන්නටත් ආරාධනය කරනවා. ඒත් සමගම ලයික් එකක් මේ වීඩියෝට එකතු කරන්නට අමතක කරන්නට එපා. මොකද අපේ විශාල පිරිසක් අපිත් එක්ක මේ වෙනකොට රැඳිලා ඉන්නවා අපේ YouTube නාලිකාව එක්ක. ඉතින් ඒ රැඳිලා ඉන්න පිරිසේ ඔබත් තව සමාජිකයෙක් බව අපිට තහවුරු කරන්නට ඔබ මේ වීඩියෝවත් යොදා ගන්න. මොකද මෙවැනි වූ වටිනා වීඩියෝවන් ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන recording.lk YouTube නාලිකාව. ඉතින් ඒ නිසා මේ නාලිකාව හරහා අපි ඉදිරියේදී තවත් අලුත් දේවල් සහ නැවුම් වූ දේවල් ඔබට ඉතාමත්ම වැදගත් දේවල් ජීවිතයට ඉතාමත්ම සමීප දේවල් ඔබ ඉතාමත්ම භීතියට බයට එහෙම නැත්නම් කෝපයට යම් යම් හැඟීම් වලට ඔබට ඉතාමත්ම සංවේදී වන මාතෘකාවන් ඔබගේ ජීවිතයේ රෝගී තත්ත්වයන් සම්බන්ධ මාතෘකාවන්. ඉතින් ඒ වගේ විවිධාකාර ඔබගේ ජීවිතයත් එක්ක ඉතාමත්ම සමීප බද්ධ වෙච්ච මාතෘකාවන් තමයි නිරන්තරයෙන්ම සාකච්ඡා කරන්නේ. ඉතින් අද වැඩසටහන අපි මේ නිමාවට පත් කරනවා. ඉතින් අප තවත් අපූර්ව වැඩසටහනකින් ඔබත් සමග සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ජයග්‍රහයි දිනයක්. ඒත් එක්කම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.